දැන් මේ ඇතිවීමින් යන සමහර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ඒවා සම්බන්ධයෙන් ආරක්ෂකංශ අනුගමනය කරන පිළිවෙත මේ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතාවය තවදුරටත් වර්ධනය වුණොත් ඇතිවිය හැකි අවදානම් සහගත තත්ත්වය ඒ කියන්නේ විදේශීය බලවේගයන්ට ඕන කරන විදිය අරමුණකට දැනුවත්ව යොදා ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි. මේ රටේ මේ සිදුවීමින් යන මහා අපරාධකාරී මෙහෙයුම වළක්වන්න මැදිහත් විය යුතුයි කියලා තීරණය කළා. හදිසි නීතියේදී ගන්න තීරණය අපි පාර්ලිමේන්තුවේදීම කියන්න. හදිසි නීතිය සම්බන්ධයෙන් මේ තියෙන තත්ත්වය තුළ මේ රටේ හමුදාව කෙලින් කටයුතු කරන්න, පොලිසියට කෙලින් කටයුතු කරන්න, මේ ඊනියා අරගලය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසෝයි කියන කාරණා එක්ක යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අරගලකාරී තත්ත්වයේ සම්බන්ධයෙන්, පැසිස්වාදී සම්බන්ධයෙන් අරාජකත්වයට යන තත්ත්වය තුළ මම තීරණය කරනවා පැහැදිලිවම හදිසි නීතියට පක්ෂව ඡන්ද දෙන්න. ජනතාවට බරපාන්නා වූ මේ ආර්ථික ප්‍රශ්න, විශේෂයෙන් තෙල් ගෑස් මේ වගේ ප්‍රශ්න විසඳුමක් ගේන්නේ නැතුව මේ රටේ තියෙන තත්ත්වය සමනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආණ්ඩුවට බලපෑම් කරනවා පුළුවන් තරම් ඉක්මනින් මේ ප්‍රශ්න විසඳන්නේ කියලා. අපි හදිසි නීතිය ගේනකට කැමති නැහැ. හදිසි නීතිය ගෙනාවත් ඒවා ජනතාවට මර්ධනකාරී විදිහට පාවිච්චි කිරීමට විරුද්ධයි. ආර්ථික වශයෙන් ජනතාව පීඩාවට පත් වෙලා තියෙන රටේ ස්වෛරීත්වය අභිවෘද්ධි ලක්ලා තියෙන මොහොතක අනකාගේ ප්‍රජාතන්ත්‍රවාදී මතයට, අනිකාගේ දේශපාලන මතයට බලහත්කාරය පාවිච්චි කරන දේශපාලන ක්‍රියාමාර්ග වලට නොයන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ.